මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්න යන්නේ මට වගේම තවත් ගොඩක් දෙනෙක්ට උණු ප්‍රශ්නයක්. මම YouTube channel එකේ monetization මෙන්න මේ විදියට ලබාගෙන දැන්ට මේ වෙනකොට වීඩියෝස් වලින් ලක්ෂ 4කට වඩා මුදල මෙන්න මේ විදියට හොයලා තිනවා. ඔයාලට පේනවා ඇති මෙතන transaction වල ඩොලර් 200කට වඩා මාසයකට මේ YouTube channel එකේ monetization වලින් monetize වලින් මම හොයලා තිනවා. එතකොට මට එන ප්‍රශ්නයක් තමයි මගේ Facebook page එකෙන් කොහොමද මේ විදියට සල්ලි හොයන්නේ? ඒකටත් මේ වගේ audience එකක්ම තියෙන හින්දා. ඒක හින්දා මම හිතුවා මේ වීඩියෝ එකේදී ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් වුණු කොහොමද Facebook monetization apply කරන්නේ, ඒ වගේ මේක අපි අපේ Facebook එක ලබා ගන්න කියලා. අපේ Facebook page එකට ගියට පස්සේ අනිවාර්යෙන්ම මේක apply කරන්න conditions වගේ ඔයලා සම්පූර්ණ කරලා තියෙන්න ඕන. මේක මතක තියාගන්න ඕන අනිත් දේ තමයි ඔයාලගේ Facebook එකේ monetization දෙන්නේ, ඒ කියන්නේ monetize කරන්නේ ඔයාලගේ Facebook page එකේ දාන videos වලට විතරයි. අපි ඉස්සෙල්ලම බලමු මේ monetize එක apply කරන්නේ කොහොමද කියලා. ඔයාල page එකට ගියට පස්සේ ඔයාලගේ page එකේ admin පුළුවන් මෙන්න මේ විදිහට උඩ තියෙන bar එකේ publishing tool කියලා එකක් බලා ගන්න. අපි publishing tool එකට ගියට පස්සේ මේ විදිහට අපේ post වල තියෙන reach ගන්න පෙන්නනවා. මගේ page එකේ ඇත්තටම ඉන්නේ 7000ක් වගේ like තියෙන followers ප්‍රමාණයක්. ඒක හින්දා මේකේ ලොකුවට reach නැති post උත් තියෙනවා. ඒ වගේම 20000ට වඩා වැඩිපුර reach තියෙන post උත් තියෙනවා. ඒක හින්දා මම මේ විදිහට මේකේ පල්ලෙහාට වලට බලා ගන්න පුළුවන්. ඔයාලගේ page එක ඊට වඩා තීන ඒක ගොඩක් මේකට වැදගත් වෙනවා. මේ විදිහට ගියට පස්සේ tool කියලා tools කියලා එකක් තියෙනවා. ඒක තියාට මෙන්න මේ විදිහේ create studio කියලා එකක් තියෙනවා. ඒකට ගියට පස්සේ මෙන්න මේ විදිහ එකක් එනවා. මේ වගේ screen එකකට get start කියලා මුලින්ම යන කෙනෙක් නම් ඊට පස්සේ මේ විදිහට ඒ කට්ටිය introduction ටිකක් දෙනවා. අපිට මේ මේ කියලා මේ මේ තැන් වල තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට ගියට පස්සේ මේකේ content library කියලා එකක් තියෙනවා. ඒකේ අපේ ඔක්කොම post ගැන details වලට බලා ගන්න පුළුවන්. මේ විදිහට ගියට පස්සේ ඔයාලට මේ විදිහට අපේ post ගැන details ගන්න පුළුවන්. ඊට කලින් මම කියන්න ඕන කවදාවත් මගේ page එක වගේ page එකකට monetization ගන්න බෑ. ඒකට හේතුවත් මම කියන්නම්. එහෙම නොකරන්න page එකකට කොහොමද monetization ගන්න කියලා මම කියන්නම්. ඉස්සෙල්ලාම ඊට පස්සේ වල යන්න මේ create studio කියන එක. මේකට අලුතෙන්ම යන කෙනෙක් නම් මෙතන get start කියලා එකක් හේවි. ඒ වගේම introduction එකක් දෙන එකකුත් හේවි. මේකේ මගේ page එකට monetization ගන්න බැරි හේතුව, එහෙමත් නැත්නම් monetize ගන්න බැරි හේතුව තමයි මම YouTube එකේ අරගෙන දාන්නේ මගේ YouTube channel එකේව original මේවා. අනිත් එක තමයි මම මේ මගේ page එකේ සමහර වෙලාවට කාට හරි joke post, ඒ වගේම කාට හරි මේකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් post, ඒ කියන්නේ hate post වගේ type කියලා මේ කට්ටිය මෙන්න මේ වගේ post ඒ කට්ටිය අඳුනගන්න පුළුවන්. ඒක හින්දා මෙහෙම හදලා කවදාවත් මම monetize tool එක enable කරන්න බෑ. අන්න මෙන්න මේ හේතු හින්දා මම YouTube එකේ වීඩියෝ ෂෙයා කරන හින්දා වගේම වෙනත් මේ කට්ටියගේ ස්ටෑන්ඩඩ් එකට ගැලපෙන්නේ නැති පෝස්ට් ෂෙයා කරන හින්දා මට මොනිටයිස් එක ඇප්ලයි කරන්න බෑ. ඒ වුණාට මගේ වෙනත් page එකකට මම ඔයාලට ඇප්ලයි කරන්න එක පෙන්වන්න ඊට කලින් මට මෙහෙම ඉෂුව එකක් එන්නේ. මොකද අපි පොලිසීස් ටික අපි එයාලගේ මොනවද කියලා බලලා ඉමු. දැන් මේ ටික ඔයාලට බලන්න පුළුවන්. එයාලගේ මෙන්න මේ පොලිසීස් කියලා මෙතන තියෙන අපි ක්‍රියේට් එකේ මෙන්න මේ යට තියෙන එකට ගියට පස්සේ ඒකෙන් ලර්න් මෝ ගියට පස්සේ මේ විදියට පොලිසීස් ටික බලන්න පුළුවන්. මේ විදියට ගියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ අපිට ෂෙයා කරන්න ඕන ඒවා. එල කොමියුනිටි ස්ටෑන්ඩඩ් තියෙන, ඒ කියන්නේ සෙක්සුවල් පෝස්ට්, ඒ වගේම හේට් පෝස්ට් වගේ දේවල් ෂෙයා කරන්න බෑ. එතකොට ඒ වගේ මොනිටරයිසේෂන් පොලිසීස්, ඔරිජිනල් කන්ටෙන්ට්, ඒ වගේ දේවල් දාන්න ඕන. ඇත්තටම ඔයාලා දැකලා ඇති YouTube එකෙන් වීඩියෝස් අරගෙන දානෝ. YouTube එකේ වීඩියෝස් දාන්න පුළුවන්. හැබැයි දාපු ගමන් දාන්න බෑ. ඒ වගේම ඒ වීඩියෝස් පොඩ්ඩක් හරි එඩිට් කරලා දාන්න ඕනේ. මම දාන වීඩියෝස් මගේ YouTube channel එකේ වීඩියෝස් මම දාන්නේ. ඒක හින්දා මට කවදාවත් මේකේ monetize එක apply කරලා
ඇප්පරූ කරගන්න බෑ. මම එහෙම නැතුව ඔයලට පෙන්නන්න මම එහෙම කරන්න නැතුව හදාගත්තු පේච්ච එක මේ තියෙන මම හදාගත්තු පේච්ච එක මේක ඒ විදියට පෝස්ටා නැතුව එයාලා කමියනිටි වලට අනුව තමයි හැදී. ඔයලත් FB පේජ්ජක් අලුතෙන්ම හදනවා නම් ඒක පිළිපදින්න ඕන. මම මේ විදිහේ පරණ පේජ්ජක් අරගෙන පෙන්නුවේ ඔයලා මේ වගේ පරණ පේජ්ජකින් නැතුව, ඒ කියන්නේ අලුත් පේජ්ජකින් මම වීඩියෝ එක කළා කියනක් ඔයලා පරණ පේජ්ජකින් ගියාම ඔයලට මේක මේ විදියට පෙන්නකොට ඔයලා හිතාවි ලංකාවට මේක දෙන්නේ නැහැ කියලා. ඒක හින්දා මම ඉස්සෙල්ලම ඔයාලට පරණ පේජ්ජක් යූස් කරලා මේක කළා පෙන්න මේ විදියට එකක් ඉෂු එකක් එන විදිහ. ඒක අපිට ලංකාවට මේ මොන්ටේස් එක ලබා නොදෙන එකක් නෙමෙයි වෙන්නේ. ගොඩක් අය මේ රූල්ස් ටික පිළිපදින්නේ නැති හින්දා තමයි මේක එන්නේ. ඒකකොට කට්ටිය හිතනවා මේක ලංකාවට දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මේ තියෙන මේ විදිහේ රූල් ටික පිළිපදින පේජ් එකක් මේක අලුතෙන්ම පේජ් එකක් හැදුවත් වලට පෙනේ මේ විදිහේ ෂෝ එකක් ඇවිල්ලා නැහැ. මම ඊට පස්සේ එයාලගේ අනිත් කියන්නේ අනිත් රූල්ස් ටික කියන්න මේකට ඇප්ලයි කරන්න අපි ඇක්සස් කරන්න ඕන ටික. හොඳයි. දැන් අපි බලන්න යන්නේ කොහොමද මේ මොන්ටයිස් එක මේ කැටගරයිස් කරලා අපේ වීඩියෝ වර්ක්කට ගන්න කියලා. ඉස්සෙල්ලම අපිට Facebook එකෙන් දීලා තියෙන මේක මොන්ටයිස් එක පේජ් එකේ ඇප්රූ කරගන්න ප්‍රධාන ක්‍රම තුනක්. ඒ තුන තමයි පළවෙනි එක ඉන් ස්ට්‍රීම් ඇඩ්ස් කියන එක. ඒ කියන්නේ අපිට YouTube එක වගේ අපි ගන්න වීඩියෝ එකේ normally ඇඩ් එකක් ඇඩ් ලයින් එකක් ප්ලේ වෙන එක. ඒක ඒ මොන්ටයිසේෂන් සිස්ටම් එක අපේ FB එකට ගන්න මෙන්න මේ කන්ඩිෂන්ස් ටික අපි ෆිල් කරලා තියෙනවා. පළවෙනි එක තමයි ෆොලෝවර්ස් 10,000කට වඩා වැඩි වෙන්න ඕන. ඒ වගේම අපි දාන වීඩියෝ එකක් මිනිත්තු 10-3ට වඩා වැඩි වෙන්න ඕන. ඒ දාන වීඩියෝ එක හැම viewer කෙනෙක්ම මිනිත්තුකට වඩා බලලා තියෙන්න ඕන. ඒ වගේම අවසාන දින 7න් ඒ වීඩියෝ වලට watching minutes 30,000කට වඩා වැඩි වෙන්න ඕන. ඊට පස්සේ දෙවෙනි එක තමයි brand collapse manager කියන එක. ඒකෙදි වෙන්නේ මේක තමයි ඇත්තටම අපි target කරලා ගන්න ලේසියම එක. මේකෙදි වෙන්නේ අපි original content creator කෙනෙක් වෙන්න ඕන. එතකොට මේකෙදි අපි conditions වගේක් තියෙන complete කරන්න පළවෙනි එක තමයි followers 1000ට වඩා අපි තියෙන්න ඕන. එතකොට අනිත් දේ තමයි මෙන්න මේ තුනේ එකක් complete කරන්න ඕන. ඒ තමයි අන්තිම දින 60දී පෝස්ට් 15,000ක් දාලා තියෙන්න ඕන. ඒ පෝස්ට් 15,000 කියන්නේ වීඩියෝ 15,000ක් නෙමෙයි, පෝස්ට් 15,000ක් ඒ කියන්නේ වීඩියෝ පෝස්ට් දෙකම එකතුව. එහෙම නැත්නම් මෙන්න මේක අපි දාන වීඩියෝ වලින් අන්තිම දින හැටේ watching minutes 180,000ක් ගන්න ඕන. අපි YouTube එකේ නම් watching hours 4,000ක් කියලා කියන්නේ, කියන්නේ 240,000ක් watching minutes අරගෙන තමයි YouTube එක monetize කරේ. මේකෙදි watching මිනිත් 180,000 ඊට අඩුයි. ඒ වගේම Facebook එක කියන්නේ වීඩියෝ ඊට වඩා වැඩිපුර බැලෙන social media platform එකක්. තුන්වෙනි එක තමයි අපේ කලින් කියපු rule එකයි මේක දිනනවා. මේ පල්ලෙහා තියෙන rule තුනෙන් එකක් තමයි අපි apply කරන්න ඕන. ඒ කියන්නේ එකක් තමයි complete කරන්න ඕන. ඒ වගේම මේක ලබා ගන්න. එතකොට ඒකෙදිත් අර කලින් වගේ watching hours 30,000 ගන්න ඕන. මම මේ rule එක ගැන උඩදී කිව්වා. ඒ කියන්නේ අපි විනාඩි 3ට වඩා වැඩි වෙන්න ඕන. ඒ විනාඩි 3කින් විනාඩි එකක් බලන්න ඕන. මේ විදිහට තමයි මේක කම්ප්ලීට් කරන්න ඕන. ඒක තමයි ශ්‍රී ලංකාව අපිට ගන්න ලේසිම එක. මේ තුන්වෙනි එක අපිට අන්තිම එක අපිට ගන්න අමාරුයි. මේකේ ලොකු ෆෑන් බේස් එකක් ඕන. මේ ෆෑන් බේස් එකේදී අපි PayPal හරි මොකක් හරි link එකක් තමයි ෂෙයා කරන්නේ අපිට ඩොනේට් එකක් දෙන්න කියලා. ඒක හරහා අපි PayPal එකට සල්ලි එන විදිහක් තමයි ඒක තියෙන්නේ. ඒක අපිට ගන්න අමාරුයි. මේකෙදි මේ විදිහට තමයි ගන්න වෙන්නේ. මේක අපිට කම්ප්ලීට් කරන්න පුළුවන්. මේක කම්ප්ලීට් කරද්දි ගොඩක් මෙසල කිලිපන් තින්න ඕනේ එලගේ පොලිසීස් ටික. ඇත්තට මගේ ලොකු පේජ් එකේ මේක කම්ප්ලීට් කරන්න අමාරුයි. මම ඒකින්ද මගේ අනිත් පේජ් වල මේ විදියට හදලා තියෙන දෙක තුනක මේවා කම්ප්ලීට් කරන්න පුළුවන් කම්ප්ලීට් කරගෙන යනවා. ඊට පස්සේ වැදගත්ම දේ තමයි කොහොමද මේක සල්ලි ගන්න කියන එක. ඔයාලට මේ විදියට මේක ගියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන layout settings කියන එක. මේ settings වලට ගියට පස්සේ ඔයාලට මෙතන තියෙන පර්මිෂන් දෙන එක. මේ පර්මිෂන් දෙන්නකොට මේකට යන්න කලින් මම කියන්නම් මෙන්න මෙතන මොන්ටයිස් එක ඔයාලා මේ කන්ඩිෂන් ටික කම්ප්ලීට් කරලා පස්සේ මෙතන තියෙන අපිට සෙටප් මොන්ටයිස් කියයි. මෙන්න සෙටප් මොන්ටයිස් එකට ගියට පස්සේ අපි මොන්ටයිස් කන්ඩිෂන් ටික අප්ලයි වුණට පස්සේ මේකේ අපිට පුළුවන් මෙතනින්
සබ්මිට් කරන්න අපේ ඊමේල් එකත් එක්ක ඩීටේල්ස් ටික. ඊට පස්සේ රිකන්සන්ට් එක ඇප්ලයි වුණාට පස්සේ ඊට පස්සේ එවන අපිට අපේ ඊමේල් එකට ආයි රිප්ලයි එකක් දෙනවා. අපි කොහොමද රූල් එක අනුව යල රූල්ස් අනුව අපි ඇප්ලයි වෙලද නැද්ද කියලා. ඊට පස්සේ අපි ඇප්ලයි වෙලා තිබ්බොත් එකන අපි මොන්ටයිස් එක අපි එකට හම්බුණොත් අපිට පේඅවුට් එකට පේඅවුට් සෙටින්ග් වලට ගියට පස්සේ අපි අතන ඊමේල් එකේදී එයාලට දෙන්න ඕන හරි ඩීටේල්ස් ඇත්තටම අපේ ශ්‍රී ලංකාවේ අපේ ගෙදර ඇඩ්‍රස් එක ඒ ටික දෙන්න ඕන ෆෝන් නම්බරුත් එක්ක. ඊට පස්සේ අපි ඩොලර් 15 ලිමිට් එකට ගියට පස්සේ අපිට ගෙදෙට්ට ලියුමක් එනවා ඇඩ්සෙන්ස් එකෙන්. ඇඩ්සෙන්ස් account එකක් නම් තියෙන්නේ ඇඩ්සෙන්ස් කනෙක්ට් කරොත් ඇඩ්සෙන්ස් එකෙන් ලියුමක් එනවා ඩොලර් 15ට ගියට පස්සේ ඔයාගේ මුලින් මොන්ටයිස් එක වෙලා දාපු ඇඩ්‍රස් එක හරිද ඒ ඩීටේල්ස් කන්ෆර්ම් කරන්න කියලා. අපි අනිත් ඒ ටිකේ ලියුමේ තියෙන කෝඩ් එකත් එක්ක ගහලා කන්ෆර්ම් කරට පස්සේ කන්ෆර්ම් කරන වෙලාවෙ පුළුවන් අපිට අපේ කාඩ් එක බැංකු කාඩ් එක ලින්ක් කරන්න. ඊට පස්සේ තමයි ඩොලර් 100 ලිමිට් එක ගියර පස්සේ අපිට මනි බැක් කරගන්න පුළුවන් අපේ කාඩ් එකට. හොඳට මේ වීඩියෝ එකේ කියලා දුන්නේ කොහොමද පේජ් එකක් මොන්ටයිස් කරන්නේ, ඒ වගේම පේජ් එක මොන්ටයිස් කරන රූල් ටිකක් මම මේකෙදි කියලා දුන්නා. ඉස්සරහ වීඩියෝ වලදී මේකේ රූල්ස් කොහොම ගන්න කොහොමද වියුස් ගන්න කොහොමද ඒ ඔක්කොම ටික කියලා දෙන්න. හොඳයි මේ වීඩියෝ එක බලලා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපිත් එක්ක තාම එකතු වෙලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. මගේ channel එකෙන් මගේ මොනවා හරි ඔයාලට අලුත් දෙයක් යන වීඩියෝස් ඕන නම් ඒව ගැන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. Thank you.